අද තමයි දවස. අදත් මගේ channel එකට එකතු වුණාලව සාදරයෙන් පිළිගන්න ඔන්න. අද තමයි දවස. මම ඔයගලන්ට YouTube community එකේ කිව්වා, මගේ Facebook page එකේ කිව්වා ඔයගලන්ට මොකද අද වෙන්නේ කියලා. කොහොම හරි අතර මේ වීඩියෝ එක කරන්න මාත් පුදුම ආසාවකින් තමයි ඉන්නේ. මොකද ඔයගලන් දන්නවා ඇති, මම ඔයගලන්ට කිව්වා කලින් වීඩියෝ වලදී කිව්වා අරවාන කෙනෙක් ගන්නවා කියලා. මොනවද කරන්න ඕනි කියලා කල්පනා කරා, අරවාන කෙනෙක් ගන්නවා නම් මොනවද කරන්න ඕනි දේවල් කියලා කල්පනා කරා. ඒවට විසඳුම් හැව්වා. ගන්න ඕන නිසා මම සෑහෙන ආසාවක් තිබුණා. පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබුණා අරවාන කෙනෙක් හදන්න. ඒක නිසා කොමාරී එළියට නම් බයින්ද බෑ. ඔයගලන් පේන ඇති තාම් පොන්ඩ් එකට net එකක් දාලා නැහැ. අපි අරවාන ගත්තොත් ටැංකිය තමයි හදන්නේ ටික කාලයක් යනකම්. ඒ කියන්නේ පොන්ඩ් එකට net එකක් දානකම් ඒක සතියක් හරි දෙයක් හරි වෙයි. ඒක නිසා ඔන්න අද වීඩියෝ එකෙන් මාත් පුදුම ආසාවකින් තමයි ඉන්නේ. මාත් ගොඩක් excited වෙලා ඉන්නේ වීඩියෝ එක කොහොම වේවිද කියලා බලන්න. ඕගොල්ලන්ට බලන්න පුරවන් ඔන්න මං පොරොන්දු වෙන විදියට අද අරවාන කෙනෙක් ගේන වීඩියෝ එක අපි ඉස්සරහදී තව විස්තර ගොඩක් අන්තිමට මේ වීඩියෝ එකෙන් කියන්න තියෙනවා ඔයගලන්ට. ඒක නිසා තම channel එකට subscribe කරන්න නැත්නම් පළවෙනි දේ රත්පාර subscribe button එක click කරලා channel එකට ඔක්කොම කලින් එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා. අරවාන ගන්න ෂොප් එකට යන ගමන් ඉන්නේ පොඩ්ඩක් කතා කරන්න ඕනේ. සමහරක් අය කියලා තිබුණා, සමහරක් අය කියලා තිබුණා ඔයා මාළු ගැන ඔච්චර එක්ස්පර්ට් කෙනෙක් කියලා මොකටද අරවාන කෙනෙක් හදන්න පුළුවන් ද පොන්ඩ් එක මෝඩ වැඩනේ කරන්න කියලා. ඇත්තටම මේක කතාව හරියෙන්නත් පුළුවන්. හැබැයි මං හිතන විදිහට නම් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න මොනවා හරි ට්‍රයි කරලම් බලන්න ඕනේ. නැත්තම් නිකන් එකම දේ කරයි කියලා තේරුමක් වෙන්නේ නැහැ. ට්‍රයි කරලා බලනවා. ඕගොල්ලන් හැම දෙයක්ම මං කියන නිසා හරි ගියොත් එහෙමයි, වැරදුනොත් හදන්න බැරි කමක් වුණොත් ආපහු එයාව අයින් කරන්න පුළුවන්. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මට පොඩි කාලේ ඉඳලා ලොකු ආසාවක් තියෙන අරවාන කෙනෙක් හදන්න ආසාවක් තිබුණා. ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් කමක් තියෙනවා කියලා හිතුන නිසා තමයි මම අරවාන කෙනෙක් හදන්න තීරණය කරේ. මොකද පොන්ඩ් එක තියෙන නිසා. ඇත්තනම් පොන්ඩ් එක හදනවා නම් හොඳටම සීල් වෙන්න මොකරි එන්ක්ලෝස් එකක් හදලා, ඒ කියන්නේ පොන්ඩ් එක වහලා හරියට වහලා සීල් වෙන්න වහලා හදනවා නම් හදන්න පුළුවන්. මාත් ඒ විදිහට තමයි කරන්නේ. තාම ඕගොල්ලන් දකින්න ඇති තාම පොන්ඩ් එක වහලා නැහැ. හැබැයි මම අරවාන ගෙනාවු ගමන් පොන්ඩ් එකට දාන්න හිතාගෙන ඉන්නේ නැහැ. ගෙදර මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මේ වීඩියෝ එකේ අන්තිමට ඕගොල්ලන් බලා ගන්න පුළුවන්. පීකොක් බාස් ඉන්න ටැංකියට දානවා සති දෙක තුනක්. දෙකතුනක් නෙමෙයි, ඇත්තටම සති දෙකක් විතර. එයාව පොඩ්ඩක් මට හුරු කරගෙන ඊට පස්සේ තමයි මං එයාව පොන්ඩ් එකට දාන්නේ. ඒක නිසා පොන්ඩ් එකට දැලක් අරගෙන පොන්ඩ් එක හරියට සීල් වෙන්න වහලා තව මොනවද ඕනි දේවල් කියලා බල්ල තමයි හදන්නේ. ඒක නිසා ගොඩක් එපා කියපු අයටත් ඔයගලන්ට මං මොකද වෙන්නේ කියලා කියන්නම් විස්තර. වැඩේ සාර්ථකද අසාර්ථකද, සාර්ථක අසාර්ථක වෙන්න පුළුවන්, දෙකෙන් එකක් වෙන්න පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකක් හරි වෙන විදියක් බලනවා ආසාව නිසා හදන්නේ. මොකද ට්‍රයි කරලා බලන්න ඕනේ. මොනවා හරි දෙයක් දැනගන්න නම් ට්‍රයි කරන්න වෙනවා, නැත්තම් තේරුමකුත් නෑ. ඒක නිසා මට ඕමනාව තියෙන්නේ ට්‍රයි කරලම් බලන්න තමයි. මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ මේ වීඩියෝ එක කරන්න. මොකද මං ඇත්තටම අරවාන කෙනෙක් අල්ලලත් නෑ, මං ටැංකියක ඉන්නව දැකලත් නෑ, කඩේ ඉන්නව දැකලා තියෙනවා. ඇත්තටම වෙන කාගේවත් ටැංකිය වල ඉන්නව දැකලත් නෑ. ඒක නිසා මාර ආසාවක් තියෙනවා හදන්න. කොමාරි අපි බලමු මේ වීඩියෝ අන්තිමට මොකද වෙන්නේ කියලා. තව ෂොප් එකට ගියාම තව වැඩ කීපයක් කරන්න තියෙනවා. තව ඔයගලන්ට මේ වීඩියෝ එකේ අන්තිමට අප්ඩේට් කීපයකුත් ගේන්න තියෙනවා.
එකට දාලා බලමු. මේ බලන්න. දාලා බලන්න නේ නැත්තම් පේන්නේ නැහැ. ඉතින් නම් හොඳයි නේ. පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. ඔය උඩ උඩ පින්නේ මේක තියෙනවා. ගිරලා විතරනේ. ඔව්. ඔක්කොගේ මෙහෙම තමයි. මෙයා විදිහට තව එකෙන් බලමු. මේක තමයි පරණ ටැංකිය. ඔයගොල්ලන් කලින් ගෝල් ෆිෂ් එකේ වීඩියෝ එක දැකලා නම් දන්නව ඇති. බාස් ඉන්නවා. දැන් එයා කලින් හිටියටත් වැඩිය ලොකුයි. මෙයා ලොකු මදි නිසා තමයි මං තාම පොන්ඩ් එකට දාන්න තුව ළඟ තියාගෙන ඉන්නේ. පිට මෙයාට ඇක්කොමේට් වෙන්න දාලා ටික වෙලාවක් තියලා විනාඩි 20ක් විතර තියලා අපි ටැංකියකට දාගමු. මේ ටැංකිය ඔයගොල්ලන්ගේ සයිස් එක කියන්න ඕනේ. අඩි 2යි අඩිය ටැංකියක්. මං මෙයාව හැමදාටම මේක හදන්නේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ ඒක. දැන් මේක දැක්කොත් සමහර එක්කෙනෙක් හිතයි හැමදාම මේක හදනවද? මේක මෙයාට මදි නේද කියලා. මේක මෙයාට මදි. ඇත්තරම සති දෙකක් විතර තමයි මෙයාව හදන්නේ. මෙයාට පණ තියෙන මාළු දුන්නා කිව්වේ. ඒක නිසා මට පොඩ්ඩක් මාළු කෑම වලට හුරු කරගන්න ඕනේ. ඒක නිසා මාළු කෑම වලට හුරු කරගත්තට පස්සේ ඊට පස්සේ පොන්ඩ් එකට net එකක් හදලා පොන්ඩ් එක හරියට වහලා ඊට පස්සේ අපිට මෙයාව පොන්ඩ් එකට එකතු කරගන්න පුළුවන්. ඒ වීඩියෝ එක ඔයගලන්ට වෙනම වීඩියෝ එකක් විදිහට බලන්න පුළුවන්කම තියෙනවා. ඇකමෙන්ට් උනන් පස්සේ අපි මෙයාව ටැංකියට දාගමු. ෆිල්ටරේ හයි කරේ නැහැ මම. ෆිල්ටරේ අයින් කරා. ෆිල්ටරේ මෙතන තියෙනවා. ඒකත් මෙයාව දැම්මම පස්සේ හයි කරගන්න ඕනේ. සමාන විතරක් නෙමෙයි ඔයගලන් පේන ඇති හිල් ස්ට්‍රීම් ලෝච් කෙනෙකුත් ගෙනාවා. ඔයගලන්ට ලඟ වෙලා බැලුවොත් පේනවා. දැක්ක නිසා ආසාවටම ගෙනාව ටැංකියට දාන්න. ටැංකිය පිරිසිදු කරලා නැහැ. ඒක නිසා ලස්සනක් නැහැ. අපි මාළුවව දාගමු. එරවාන දැම්මෙන් පස්සේ මෙයාව දාගමු. අදට වීඩියෝ එක ඉවරයි. ඔයගලන් දකින්න නැති වීඩියෝ එකේ මොකද උනේ කියලා විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ ඔයගලන්ට. ගොඩක් දෙනෙක් අහනවා Facebook page එකක් තියෙනවද, Instagram page එකක් තියෙනවද කියලා. ඇත්තටම මම අද ඉඳලා ඒක අප්ඩේට් කරන්න කියලා බැලුවා. Facebook page එක නම් මම description එකේ link කරලා දෙනවා. ඔයගලන් දන්නයි දන්නවා ඇති. Instagram එකත් Facebook එකත් දෙකම මම ඔයගලන්ට නමයි link එකයි පල්ලෙහා description එකේ දාන්න, screen එකේ දාන්න. ඔයගලන් බලන්න පුළුවන්. ඒ වගේම තමයි අදින් පස්සේ Instagram එක පොඩි පොඩි videos update කරනවා, upload කරනවා. එතකොට ඔයගලන්ට ඒකේ දකින්න ඒවා මේකේ දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ YouTube එකේ දකින්න හම්බෙන්නේ නැති දේවල් මම Instagram එකට දානවා. ඒ නිසා අනිවාර්යෙන් Instagram follow කරන්න ගිහිල්ලා. ඊට පස්සේ තව දෙයක් තමයි ගොඩක් කට්ටිය කිව්වා, මේ පොන්ඩ් එක
ලීන් කරන විඩියක් ඕන කියල ෆොන් එක අස් කරන විඩියක් ගැන ඉල්ලවා බලන්න ඕනේ කියලා ඒගොනම් පල්ලෑ කමෙන් කරන්න එතකො මඩික්මට මාරගෙන් පුලන් ලබන සතිය වෙද්දි කොමහරි තම චැනලෙට සබස්ක්‍රප් කරල තන් අනිවාරෙන් සබස්ක්‍රප් කරන්න ස්රට වීඩියෝස් ගොඩක් කියන්න තියෙනවා අරවාන සම්බන්ධෙන් ඔගලන් වීඩියෝ සොක්කොම කරන්න කෑම දෙන හැටි ගෑම් පුරුදු කරන හැටි මොනවාද එයාට කන්න දෙන්නේ හැම දෙයක්ම අප්ඩේට් අරගෙනන්න ගොඩක් දෙන බලාගෙන ඉන්න නිසා.